Lights on. Camera, action. Coffee Studio with Mudita and Ishi. Hi, Bhavan. සබෝදසනක් අදත් ඔන්න විවේකී සතියන්තේ කොෆි ස්ටුඩියෝ එක ඔබ අප මුණ ගැහෙනවා. ඉතින් අදත් බොහොම සුවිශේෂී කතා බහකට යන්න තමයි බලාපොරොත්තු. අද අපේ ආරාධිතයා ගැන කිව්වොත් එහෙම ඔහු සිනමාව තුළදී වඩාත් ආදරණීය චරිතයක් විදිහට සිනමා ප්‍රේක්ෂකයන් අතරට ගියපු කෙනෙක්. ඒ වගේම දේශපාලනයේදී ආන්දෝලනාත්මක චරිතයක් විදිහට ජනතාව අතරට ගියපු කෙනෙක්. ඉතින් ඒ නිසාවෙන් තමයි ඔහු අද දවසේදී කොෆි ස්ටුඩියෝ වැඩසටහනේ සුවිශේෂී ආරාධිතෙක් බවට පත් වෙන්නේ. ඔව් මොනිට. අද අපේ ආරාධිතයා ගැන කතා කරොත් එතුමාගේ ජීවිතේ රංගන ජීවිතය. එහෙම නැත්නම් දේශපාලන ජීවිතය ගැන ගත්තොත් කතා කරන්න දේවල් බොහොමයක් තියෙනවා. නමුත් අද අපි කතා කරන්නේ එතුමාගේ ජීවිතය ගැන. ඉතින් මෙතෙක්කල් කතා නොකරපු දේවල්, මගහැරුණු දේවල් කතා කරන්න පුළුවන් වෙන විශේෂ හෝරාවක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් වැඩි වෙලාවක් ගන්න නැතු කතා බහත් එක්ක එකතු වෙමු මේ කොෆි ස්ටුඩියෝ. අයියේ මං හවසට කාමරේ දිහාට එන්නේද? මොන මගුලටද? ඔහු නමින් රංජන් රාමනායක. අයිබෝන් රංජනේ. අයිබෝන්. මං හිතන්නේ විපක්ෂයේදීද වඩාත් කාර්යබහුල ආණ්ඩුවේදීද වඩාත් කාර්යබහුල? දෙකම ඉතින් කාර්යබහුලයි කියලා කියන්න පුළුවන්. නමුත් ආණ්ඩු පක්ෂයේදී කාර්යබහුල වැඩි. අහහ. දැන් මොනවාද මේ දවස්වල විශේෂ මැතිවරණය අවසන් වුණා විතරයි කාර්ය ඉතාමත් කාර්යබහුල සමයක් අවසන් වුණා. ඇත්තෙන්ම ඉතින් මේක කියලා කරන්නේ අපේ ඡන්ද දුන්නු ජනතාවට මට මේ තුන්වෙනි වතාවටත් මම නොකඩව පත් කරගත්තා. ඒකට ස්තුති කරන අවස්ථාවක් කරගන්න පුළුවන් මේක. ජනතාවට ස්තුති මුලින්ම රත්නමුරු දිස්ත්‍රික්කයේ ජනතාවට ලක්ෂ මනාප ගාණක් දුන්නා. මනාප ලක්ෂ ගාණක් දුන්නා. ඒ වගේම ඊට පස්සේ බලංගොඩ ජනතාවට, ඊට පස්සේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට දෙවනි පාරක් පත් කරගත්ත ජනතාවට ස්තුති කරන්න මේ අවස්ථාවක් කරගන්න. හොඳයි. වැඩසටහන නරඹන්නටත් අවස්ථාව ලැබුණා කියලා ඔය කාර්ය බහුලත්වයේ අතරේ. මම බැලුවා මේ සනත් ජයසූරියගේ එක බැලුවා, සුසන්තිකාගේ එක බැලුවා, කිෂු ගෝමස්ගේ එක බැලුවා, තව සංගීතගේ තව කවුද? තව කාගේද කි? තව ඩඩ්ලි සිරිසේන. හා? ඩඩ්ලි සිරිසේන, චන්න විජේවර්ධන. ආ චන්න විජේ ඩඩ්ලියි එසේනම් බැලුවා. වැඩසටහන ගැන මුංචි අවබෝධයක් තියෙනවා. එහෙනම් අපිත් වැඩි කල් වේලා ගන්න නැතුව යන්න සූදානම් වෙන්නේ වැඩසටහනේ පළවෙනි විශේෂංගයට. රංජනගේ ජීවිතේ චුට්ටක් රිවයින් කරලා මතක තියෙන තැන් කිහිපයක් රිවයින් කරන්න හදන්නේ. හොඳයි, එහෙනම් අපි සූදානම් අපේ රිවයින් සෙග්මන්ට් එකට යන්න. රිවයින්. හොඳයි රංජන, දැන් අපි මුලින්ම ගත්තොත් එහෙම මේ නම බොහොම සුවිශේෂී නමක් නේ. ඉතාලම දිග නමක් ඕනතරම් මාධ්‍යවල අපි දැකලා තියෙනවා, පත්තරවල මේ නම දැකලා තියෙනවා. බොහොම පුරුපුරුදුයි ඔබේ මේ දිගු නාමය. නමුත් රාමනායක කියන කොටස ඔබට අයිති කොටසක් නෙමෙයිනේ. නෙමෙයි. ඔබ මාධ්‍යයට කියලා තිබුණා ඔබ ප්‍රධාන නළුවෙක් විදිහට ඉස්සෙල්ලාම යදාගත් චිත්‍රපටයේ නිෂ්පාදකවරයාට ගරු කිරීමක් වශයෙන්, අධ්‍යක්ෂ නිෂ්පාදක. ඔව්, අධ්‍යක්ෂ නිසා නිෂ්පාදකයාට ගරු කිරීමක් වශයෙන් ඔහුගේ වාසගම ඔහු සෝමරත්න රාමනායක. රාමනායක. හරි. ඔව්, එතුමන්ගේ නම ගත්ත ගරු කිරීමක් වශයෙන් කියලා. මගේ ප්‍රශ්නේ වෙන්නේ ඇත්තටම ගරු කිරීමක්ද නැත්නම් ඔබට මේ රාමනායක කියන නම ඇහුණට පස්සේ නිකන් හිතුණාද මේක නිකන් හිට් වෙන විදිහේ නමක්? මේක දාගත්තොත් මට ගොඩ යන්න පුළුවන් ඒ වගේ හැඟීමක් ආවද? අනේ නෑ, ගොඩ යන්න තිබුණා නම් හොඳම නම තමයි ලංකාවේ කාලේ කුමාරතුංග. කුමාරතුංග කියන්නේ මගේ මාමා විජේ කුමාරතුංග මහත්මයා. මම හිටියෙත් එතකොට ඒගොල්ලන්ගේ ගෙදර තලකොටුවත්තේ. එයා එතුමාගේ මවත් සමග මට කොළඹ නෑදෑ හිටියේ නෑ, ඇවිල්ලා චිත්‍රපටි වලට වැඩ කරන්න. එතකොට එතුමාගේ නම තමයි ගොඩ යන්න තියෙන රංජන් කුමාරණතුංග කියලා දාගත්තා නම් ගොඩක් හොඳයි. එතුමාගෙත් ඒකේ විරෝධත්වයක් තිබුණේ. මං හිතන්නේ එතුමත් වෙයි උඹ මේකපාර රාමනායක කියලා දාගත්තා. ඉතින් අවංකවම මට මේ මට මුලින්ම අවස්ථාව ලැබුණේ
ඕක මේ වාගේ තාත්තියම දන්නවා මේ ඉතින් ඒ කාලේ අද්දි අපි මහවැව යනවා චිත්‍රපටයක් ගැන සරසවි පත්‍රයේ තිබුණා මෙහෙම ජය කොතනද කියලා චිත්‍රපටයක් පටන් ගන්නවා සෝමරත් රාමනාය කියලා මහත්මයෙක් කියලා එයා නීල් වර්ණකුල් සූර්ය මහත්මයාගේ අක්කව තමයි වැඳලා ඉන්නේ ඉතින් සන්ෆ්ලවර් නීල් වර්ණකුල් සූර්ය මහත්මයාගේ ඉතින් මම ගියා ඉන්ටර්වයුව එකට යද්දී ඇත්තට මේක මේ පැලස්තර චිත්‍රපටයක් ඒ කියන්නේ ප්‍රධානලුව එන්නේ නැති හින්දා එයාගේ පුතා හැටියට කෙනෙක් දාලා ගොඩ යන්න කරන ෆිල්ම් එකක් ඒ කාලේ මුදිත ඉෂි නේද ඔයා මුදිත ඉෂි මේ ඇත්තටම මේ ෆස්ට් චොයිස් එක වෙලා තිබුණේ ලංකාවේ කාස්ටිං වල චිත්‍රපටයක් කරන්න ගත්තම ෆස්ට් චොයිස් එක වෙන්නේ කාස්ටිං වල විජේ කුමාරතුංග මහත්තයා තමයි නම්බර් 1 ඊට පස්සේ ගාමිණී වංශික මහත්මයා එයාගේ ඝන වැඩි යාගේ තියෙන කන්ඩිෂන්ස් වැඩි ඉතින් ඒ දෙන්නගෙන් පෙරලා තමයි රවින්ද රන්දනී මහත්මයාට එන්නේ ඊට පස්සේ සනත් ගුණතිලක මහත්මයා ඊට පස්සේ ජීවන් කුමාරතුංග මහත්තයා ශෂි විජේන්ද්‍ර මහත්මයා ඔය වගේ සුපිරි නළුවන් රසකින් ගිලිහෙන ඒ කියන්නේ පෙරිලා පෙරිලා එන එකක් තමයි අපිට එන්නේ පෝලිමේ අන්තිමට ඔව් පෝලිමේ අන්තිමට ලාස්ට් චොයිස් මම ඉතින් හරි අමාරුවෙන් ඒ කියන්නේ එක්කෝ ඒගොල්ලෝ දාලා ගිය ෆිල්ම් එක්කෝ ඒගොල්ලන්ට දින නැතුව ඉතින් ඔහොම තේරලා බීරලා එන ෆිල්ම් එකක් හැටියට තමයි විජේ නන්දසිරි මහත්මයා සහ කාන්ති ලංකා මහත්මිය මේන් රෝල් කරලා මොකද්ද ප්‍රශ්නෙකට දාලා ගිය ෆිල්ම් එකක් තමයි ජයකොතනද කියලා චිත්‍රපටය. ඉතින් මම ඉන්ටර්වයුව එකට ගියා. ගිහම සෝමරත් රාමනායක මහත්මයා හිටියා. ඉතින් මට ප්‍රථම වතාවට මම හිටියේ මම එතකොට කර කර හිටියේ මේ මේ සමූහ දර්ශන ඒ කියන්නේ සයිඩ් කැරක්ටර්ස් මේ මේගොල්ලන්ගේ තාත්තා දන්නවා මේගොල්ලන්ගේ තාත්තගෙත් ගිහිල්ලා මම චරිත ඉල්ලලා තිනවා මට කොහොමරි මේ ඔළුව දාන්න රඟපාන්න අවස්ථාවක් දෙන්න කියලා මේ නමුත් කවදාවත් දුන්නේ නැහැ chance එක අනේ නෑ විදි මම යන්නේ ඉතින් ආනන්දතු කෝරළු මහත්මයා ආදරෙන් මතක් කරන්න ඕනේ එතුමාගේ නාට්‍ය බලලා එතුමා අපි එක වර්ක්ෂොප් වලට ඇවිල්ලා මට උගන්වලා තිනවා මේ එතුමා මට අවස්ථාව කීපයක් දීලා තිනවා නාට්‍ය වල රඟපාන්න ඊට පස්සේ මේ හම්ුණාම සෝමරත්න මහත්තයා ෆස්ට් ඉන්ටර්වයුව එකට ගිහිල්ලා එතුමා කිව්වා මේ මේ මොකද එතකොට මම රඟපාන හිටිය මුදිත මේ ක්‍රිස්තු චරිතයේ සමූහ දර්ශනය ක්‍රිස්තු ස්වාමීන් වහන්සේට යටට යනවා කුරුසේ කරේ තියාගෙන විජේ කුමාරතුංග මහත්තයා ඒ පස්සෙන් යන්න ඕනේ හෝසානා කියලා කට්ටිය ඒ කට්ටියට සාමාන්‍යයෙන් 500ක් විතර ඒ කට්ටියට අපි ලෝගෝ ඇඳගෙන ඉන්නවා තාමේ කැල හොයනවා හොයන්න අමාරුයි තාමර DVD එකේ ෆෝස් දැම්මත් මාව ටක් ගාලා යනවා අල්ලන්න අමාරුයි එච්චර පොඩි ජටිතේ ඉතින් මම මේකට ගියෙත් මේ මේ ඒ වගේ සමූහ දර්ශනයක ඉන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙයි ඊට පස්සේ මාව මං මට තාම මතකයි රිවයින්ඩ් කරන රිවයින්ඩ් මේ සෙග්මන්ට් එකනේ රිවයින්ඩ් කළා වාද්‍යය මං මහවැවට ගියා අපගාල වැව ඉස්සරහා පිට තියෙන මිනි පිටි සාප්පුවේ තිබුණ රෝල් කාමරයක මම ගිල වාඩුණා මගේ අවස්ථාව මුනම් තව කට්ටියක් එළියේ හිටියා මගේ නම හැව මොනද මම කිව්වා සද්දවිද රාජපක්ෂ පළඟපත් රාම කුමාරගේ රංජන් ලියෝසිල්ස් ටල්ෆොන්සෝ කියලා කිව්වා නම දිගේ වැඩි කියලා නම කෙටි කරගන්න කිව්වා හාස කියලා කිව්වා ඊට පස්සේ ආව මගේ මොකද්ද මට මේ පුරාණ චරිත කියලා අපි මේ මේකට ප්‍රධාන චරිතයක්කට තමයි තරුණෙක් හොයන්නේ කියපු ගම මගේ සිත කැඩිලා ගියා මට කොල්ලගේ චරිතේ රඟපාන්න මේ සුදුසු ගන්නෑ කියලා තමයි මම හිතන් හිටියේ. එතකොට කිව්වා මම මොනවද චරිත මං කිව්වා මම ගොඩක් සමූහ දර්ශන වලට ඉඳලා තියෙනවා. මේකේ එක්ස්ට්‍රා කැරක්ටර්ස් උඩ. අපි මේකට හැබැයි හොයන්නේ මේ මේ රංජන් මේ වගේ නම රංජන් නේද ඔක්කොම. මේ අපි ප්‍රධාන චරිතයට මම කොහොමද හිටියේ. දුෂ්ටයා වගේ දුෂ්ටයක් තියෙනවා තව කොමඩි වලට ඉන්නවා ප්‍රෙඩිසිල මහත්මයා. මං කිව්වා හද්දද මං ටිකක් අප්සෙට් වෙයිද මේ අපි කොල්ලගේ මේ මේ ප්‍රධාන නළුවගේ චරිතයට වා ගැලපෙයි කියලා මම නිකන් අන්දමන්ද වෙලා ගියා මම අනේ සර් ගන්න පුළුවන් නම් ඉතින් හොඳයි ආ එහෙනම් හරි මේ මේ පොඩ්ඩක් නැගිටින්න කිව්වා ඩාන්ස් කරලා පෙන්නන්න කිව්වා තරහා යන සීන් එක කැමරා කීපයක් කරන්න කිව්වා මම ඉතින් දන්න වැඩ දාලා යකිරුවා වා හොඳයි කියලා තෝරගත්තා ඊට පස්සේ අනිසුමාන ඉන්න කිව්වා නරක ආරංචියක් කියන්නේ අහන්න වෙලාවදී කියන්න වෙලාවදී නෝ පස්සේ කිව්වා මේ
අනේ රංජන් පොඩි වෙනස් කිරීමක් කරන්න වෙනවා ප්‍රධාන දුෂ්ච චරිතය කරන නළුවා කියනවා චිත්‍රපටියට යා මුදල් දානවා ඒ හින්දා යාට ප්‍රධාන චරිත ඕන ඔයාට දුෂ්ට චරිත කරන්න වෙයිද කිය මල කෙලිය පුදුම ගම කාපිය කව ගැත් පළවෙනි ගම ආපු පළවෙනි එක මම කිව්වා අනේ ලොක් කෑම කරන්න එපා මම දැන් මුළු ගමටම කියලා ඉවරයි මම කොල්ල කියලා දැන් අපාර මේ දුෂ්ටයා වෙන්න බෑ මොනවද කරන්න පුළුවන් කියලා නෑ නෑ මේකනේ අපිත් අමාරුවෙන් මේක ගියන්නේ මේ ස්ටැන්ලි වර්ණකුල මහත්මයා යල් මම අනේ මේකට කියනවනේ මේ ඒ මහත්මයා එකට මුදල් ආයෝජනය කරන්න යනවා එතුමත් කැමති ප්‍රධාන චරිතය කරන්න වට මාරු වෙන්න පුළුවන්ද මේ කොළුවාගෙන් දුෂ්ටයත් කියලා प्रधान चरित्रोट ඊට පස්සේ මට ඔය භාග්‍ය ටෙලි නාට්‍ය හම්බුණා විජේ ධර්මශ්‍රී මහත්මයාගේ රමණි බාතෝළු විශ්ව එක්ක ආයුධ තපරන් ලයිලා නාට්‍යයේ අර සින්දුව නටනඳ ඊට පස්සේ විජේ ධර්මශ්‍රීගේ කේ ඩබ්ලිව් පෙරේරා මහත්මයාගේ ස්වෙන් සෝම පිරිස් මහත්මයාගේ ටිකක් අර ප්‍රධාන චරිතයක් කරන එකේන්ට දැන් සමූහ දර්ශන දෙන්න බෑනේ අර ඇවිදන් යන්නේ ටිකක් හොඳ චරිත හරිය හම්බෙන්න ගත්තා ඒ මාර්ගය ඉතින් මම सोमरत्न रामनायक महात्म गरुरी प्रधान चरित अदुन महात्म्य ये महात्म्या गरुगिरी मकवाशी तमय रंजन रामनायक नमक अत्मुतो एक रोल्स रॉयस रोनाल्ड रेगन मैं आर आर राइम बेनवा के लिए तो मम मटने आर तुम रंजन रामनायक पोडती एक पोड पोडती प्रधान देवे गौरव गौरव ये तो मागे नंबर राम नायक होने का तमाई प्रधान दिन देंगे इट वासे हमारे सिनेमा वाटा वाटा पास से जनप्रियत्व के न दे ये लिन मत्विन दने देन ताऊ मत तात्य दिन हुआ एक हाल तीव्र बलापरोत्त आते का सिहिन आते का देंगे को हमारे इष्ट होना ने मैं जनप्रियत्व ये लटम गियार पास से इतना ओबट थेर ना दे मैं किवर इन मेक थव यान मे हंगी मुखद जनप्रियत्व के विशेष मैं पुलूल तीर जनप्रिय चरित टेलीनाट्य जनप्रिय नगे राजपूत विटनी ह्यूस्टन कोकेन गहल मेरन बॉडी गार्ड के ऐडकर गैनुला में केविन कॉस्नेक एक्ट्रेस सिंगर तो वोट तब कोकेन टैग भैगुना मे कऊद पॉप लो के राजू एल्विस प्रेसली लगा गया मटती पास नहीं मेक आई एगोलो एक कंपेयर करना नहीं मे මට අපේ අනිත් කුත්තු සුපිරි චත්තට ආපු ජනප්‍රියත්වයට ආපු අනිත් අයක තියෙන චරිතත් එක්ක මගේ තියෙන වෙනස මං මගේ බලාපොරොත්තු උනේ සමූහ දර්ශනනේ ඉතින් මට සමූහ දර්ශන තමයි මගේ අන්තිම ඉලක්කය වෙලා තිබුණේ ඉතින් මට මේ හම්බුනේදී මට හිතට උඩි නරා ගන්න බෑ ඉතින් මොන බගුලට දිවිසා ගන්න උඩට කියන්නේ लंकावे जनप्रिय सरसवि सम्मानी महायमति अपेक्षकाई
යනයාන දිස්ත්‍රික්කේ වැඩිම මනාපයි කියන එක මට ඒක ඒක දිවිනසා ගන්න හේතුවක් නෙමෙයි මට ඒකෙන් ඒ කියන්නේ ඒක මට මට දැනටත් වැඩි ඇත්තටම කිව්ව මට මට මං ඒකට කම්ප්ලේන් කරනවා නම් ඒක හරිම ආත්මార్థකාමී අසාධාරණයි කියලා මං හිතනවා මට ඒක දරා ගන්න මේ මේ හොඳටම පුළුවන් මොකද මගේ මට ලද දෙයි සතුට වෙන්න පුරුදු මොනමිනිය මට නම් ඒකේ විශේෂයක් නැහැ උපේක්ෂාවෙන් විඳිනවා මට දැන් හෙට මේ සීරම ඔයා කිව්වා මේ සීරම නැති වෙලා නන්නත්තර වුණත් අර පරණ මේ ඔයා කිව්වා මේ ප්‍රෝග්‍රෑම් එක වගේ රිවයින් කරලා චූන් එකේ ඉන්න පුළුවන් නේ කියන්නේ ඒ ෆොටෝ ටික බලපල අම්මා මේ අනේ මෙහෙම ඉඳලා ඉතින් මේ පුරුණාට මොකද දෙයියනේ මෙහෙම හිටියන්නේ මෙහෙම හිටියන්නේ කියලා ඉතින් ඒ හින්දා මට ඒක කිසිම අවුලක් නෑ බොහොම සුවිශේෂී මතකයක් නේවා අපි තවදුරටත් වැඩසටහන තුල මේ ආකාරයේ දේවල් වහගන්නට සූදානම් වෙනවා බලාපොරොත්තු වෙනවා ඊට කලින් අපි ලෑස්ති වැඩසටහනේ පළමු විරාමය ලබා ගන්න හොඳයි හිතවතුනේ විරාමෙන් අනතුරුව නැවතත් ඔබ කොෆි ස්ටුඩියෝ එක එකතු වෙන්නේ ඉතින් දෙවන විශේෂාංගය තුළ ඔබ දන්නවා අපි පැමිණෙන ආරාධිතයා ලබා දෙන මාතෘකාව අනුවයි ප්‍රශ්න විමසන්නේ ඒ අනුව අද රංජන් රාමනායක අපේ සිනමාවේ සහ දේශපාලනයේ හුරු පුරුදු චරිතය ලබා දුන් මාතෘකාව මොකක්ද කියලා බලන්න ඕවර්රන් හොඳයි රංජනය කිව්වා සබාදහම සහ ජීවිතය කියන මාතෘකාව ගැන ටිකක් තොරතුරු හොමාරු කරගන්න මම කැමැත්තෙන් ඉන්නවා කියලා මම අහුවොත් එහෙම දැන් ජීවිතය කියන විෂය උගන්වන තැනක් අපිට නැහැනේ ඔව් ඔබට ජීවිතය විස්තර කරන්න කියලා කිව්වොත් ඔබ ඔබේ අත්දැකීම් එක තමයි මේක ගලපගන්නේ ඒක මම මගේ අත්දැකීම් එක මම ගලපගන්නවා මෙහෙමයි කියලා අය ඇයගේ අත්දැකීම් එක ගලපගන්නවා නමුත් निश्चित कपट किया आगम पशुमेंीवित जीवित किया පරිසරයක අනුබද්ධ වුණ දෙයක් ජීවිතය කියන්නේ තමුන් වටේ ඉන්න පිරිසගේ හිතන විදිය සිතුම් පැතුම් ආගමික විශ්වාසයක බඳුණු වෙයක් ඉතින් සමහර වෙකව අපි හරි කියලා මේ පැත්ත හරි කියන එක අර මෙහෙම හය ගැහුවම මම මේ හය පෙන්නුවම මට හය ඔයාගේ පැත්තෙන් නමේ ඔයාගේ පැත්තෙන් ඔයා හරි මගේ පැත්තෙන් මම හරි प्रतीक्षेप සිනමාවට එන්න චරිත ඉල්ලගෙන යනවා ප්‍රතික්ෂේප වෙනවා දේශපාලන දිත්තේ වගේ අවස්ථාවන් වලට අනිවාර්යෙන් මුහුණ දෙන්නට ඇති කිසිම අවස්ථාවක ජීවිතයෙන් පලා යන්නට හෝ මේ නැ અભિયોગ වලින් මග අරින්නට ඔබට හිතෙච්ච තැන් තියෙනවද? මිනිසෙක් වශයෙන් මේ මේ හෙළුණ අවස්ථා තියෙනවා. ඒක නෑ කිව්වොත් බොරුවක්. එක බොරුවක් කිව්වොත් බොරු 100ක් ඕන එක වහන්න. මෙන්ටලි වැටෙන අවස්ථා ඕන තරම් තියෙනවා. अब मट मट पड़ी कल मे दु फौशन लबू मट हमुना मिलन पी हाउ टू विन फ्रेंड्स एंड इन्फ्लुएंस पीपल हाउ टू स्टॉप वरिंग एंड स्टार्ट लिविंग एक मगे जीवते मं की हम पेगा डेल खाने की हाउ टू स्टॉप वरिंग एंड स्टार्ट लिविंग दिन मे जीवित जाएगा हेटी इवागे मिनी हास् सुमन दास अमर सिंह महत्व ඊට පස්සේ තව හම්බුනේ හොඳ මේ මේ පෙරළූ නැවුම් පස ගෝකිගේ අම්මා එතකොට ඔය මේ ශ්‍රේෂ්ඨ රුසියන් කෙටි කතා ඉතින් ඔය වගේ මේ මේ හෙන එනර්ජටික් එක කියන්නේ මේ ඒවත් ඒ එතකොට මේ මේ පාවෙල් කෝචගින් බරිස් පළවෝයි තාම මේ නම් ටික මතකයි ඒ ඒ මිනිස්සු මේ කියන්නේ කකුල් දෙක නැති පයිලට්ගේ කතාවනේ ඔකේ තියෙන පයිලට් බොරු කකුල් දෙකක් දාන පයි මේ මේ ෆ්ලයිට් එකක අන්තිම ෆ්ලයි කරන අය. ඉතින් මේවා කියවද්දී ඇත්තටම මේ ෆවුන්ඩේෂන් එක හරි බලවත්.
මට ඔබ කියන වගේ එකපාරක් නම් මම මේ ගොඩක් මානසික වටුණා මම ඔබට කියලා තෙදි එක දුරගතනේ ඒ හඬපටේ ඇති මම හිතන වල ඉතින් මේ මට සිනමාවේ මට ලොකුම පහර වැදුනේ විජේ කුමාරතුංග මහත්තයාගේ මරණෙත් එක්ක මට මම සුපිරි නළුව ඇහිතරනේ ඉන්නේ ඉතින් මම දන්නවා ඉතින් මම එතනට වෙලා ඉන්නවා හැමදාම උදේට ගිහිල්ලා අර විජේ මාමගෙන් හැලෙන ෆිල්ම් ටික මට ලැබෙයි කියලා මට තාම මතකයි මම නම් පිටින් කියන්න ගියේ කට්ටිය ජීවිතුන් අතර තියෙනවා බොරුවක් නෙමෙයි වික්ට මාන්නගේ කියන මහත්තයාව දවසක් අධ්‍යක්ෂවරයා එතුමා තමයි පෝස්ටර් ගහලා මේ සියලු දේවල් කරන්නේ අර කොහොමද විජේ කුමාරතුංග මහත්මයාගේ දිනටයක් අරගෙන ගොඩේන්න විජේ මාමා කවදාවත් ඔය වෙසක් කාඩ් වලට කැලෙන්ඩර් වලට සල්ලි ගන්න අනේ මාව විකුණ ගන්න කියලා නිකන් තමයි ඉන්නේ ෆොටෝ වලට ඉතින් මේ ආපු වෙලේ වික්ට මාන්නගේ කිය අනේ විජේ මහත්තයා මට දවස් පහක් දෙන්න මම ෆිල්ම් එක ඉවර කරන්න ඔබතුමා නැතුව මේ ෆිල්ම් එක දුවන්නේ එතකොට විජේ මාමාගේ අනේ මම මේ නොම්බර 14 දීලා ඉවරයි මේ මැරෙන්නේ මම මේ ජයපට මේ පිස්සු වික්ට මේ කරගන්න විදිහක් නැහැ කොහොමද මම බිසි වෙන නළුවෙක් දාලා ඔක් කරා වෙන නළුව හරියන්නේ නැහැ ඔබතුමා මෙන්න ඕනේ මම ඉන්නවා බලන්න අපිට කොහෙද ජාන එතකොට වික්ට මට මාමා පෙළලා කිව්වා මේ අනේ මේ වික්ට මම වැඩ මේ රංජන රාමනායක ඉන්නේ මෙයාව දාලා කරන්නකෝ අයියෝ මෙයාව දාලා ෆිල්ම් එක දුවන්නේ පිස්සුද මෙයාව දාලා කොහමද කියලා මේ කියනවා ඉතින් මේ කිව්ව නෑනේ යව දාලා කරන්න කිව්ව මට චරිතයක් හම්බුනා ඉතින් කොහමරි ඉතින් මම කිව්වේ මේ අර එහෙම ඉන්න කාලේ මට ලැබුණ ලොකුම ප්‍රහාරය තමයි ඒ තිබුණු ගේත් නැති වුණා කැම්බීමත් නැතුණා ඉන්න දෙන නැති වුණා එතුමාගේ මරණය ඒ කාලේ එහෙම් පිටිය මගේ මොකක්ද වෙලාවක් දන්නෙත් නෑ එක මට ආව එකපාරටම මේ ලොකු විරෝධයක් ආපු කෙනාගේ නමත් කියනත් ගමන් නැද්ද මේ ඉතින් කියන්නේ මම ප්‍රේම සම්බන්ධයක පැටලලා හිටිය මම මේ කාටවන්නේ ඔය කිසිම කෙනෙක් වැරදි හිතන් දෙපා ඒගොල්ල හොඳ පෞල් ජීවිත ගත කරනවා මම මේ කාටවත් අපහසුන්න වෙන්න කියන්නේ එක්තරා කෙනෙක් එක්ක මං ප්‍රේම සම්බන්ධයක ඒ ප්‍රේම සම්බන්ධයට තව කෙනෙක් එකව වෙලා එයා විශාල මඩ ව්‍යාපාරයක් මට වෙන්න දියත් කළා ඒක මිනිහෙක්ට දරන්න අමාරු මඩුවේ මේ 90 ගණන් වල 94 ඉතින් 94 නේ විජේ මාමා මැරලා ඔව් 88 නේ මැරුණේ 88 89 90 තමයි පත්‍රයකින් ගැහුවා පත්‍රය වල ප්‍රබල පුද්ගලෙක් රංජන රාමනායකට ඒඩ්ස් හැදිලා කියලා තාම මම ඉන්නවා මේ අවුරුදු කිසිම දෙයියන්ගේ විදිහේ එහෙම බයින් රෝගයක් හැදුන්නේ නැහැ නමුත් ඔහු ඒක ඔප්පු කරන්න කාලයක් යනවනේ ඔහු සහ පුවත්පල් කලාවේදියෙක් එක්ක ලිව්වා මුදිත මේ සයිෂි නේද රංජන රාමනායකට ඒඩ්ස් එයා ඉන්න චිත්‍රපටයක වැඩ කරන්න එපා ඒඩ්ස් හැදෙනවා එයා යන ගමන කැන්න එපා ෂූටින් යන්න එපා වාහනේ කැන්න එපා ඒක මරු පහරක් වුණා ඒ පුද්ගලයාගේ පුතත් දැන් ඒකම පටන් ගන්න තියෙනවා ඉතින් මට කොච්චර එක බලපෑවද කියන්නේ එළියට වහින්න බෑ ආ දකින්න දකින්නයි ෆෝන් කරලා අහනවා මේ වහට මොකක්ද දැන් කරන්න කියලා මම බලන්ගෙන මම ඇත්තටම කිව්වේ දැන් මේක මානසික පීඩනයන්නේ මම මොනම මේ කියන්නේ කොහෙවත් නැති එකේ මට ඒඩ්ස් කියලා කියන ඒ කියන්නේ ඌ වෛද්‍යවරයෙකුත් නෙමෙයි ඌ කියලා මට ඒඩ්ස් කියලා මට මේ රංජිත් පෙර ඒ කාලේ ආව ෆිල්මට ඇවිල්ලා කිව්වා රංජන් අනේ තරහ වෙන්න එපා ගන්න විදියක් නැහැ මොකද ඇයි මොකද දැන් මම දින ටික දීලා මම ෂෝටින් දවස් තුනකට නෑනේ නිලියෙන්න බෑ කියලා කියනවා වාටි අක්කෝනේ අයියා මට නෑ අයියා මම මගේ බ්ලඩ් ටෙස්ට් එක මගේ බ්ලඩ් අරන් යන්න අයියා මේක චෙක් කරන්න මට මේ නෑ පත්‍රේ තිබුණානේ රට පිස්සු හැදිලා මේක ඊට පස්සේ ඒක රේඩියෝ එකේ කියනවා මම ගියා ඊට පස්සේ රැස්වීමකට කොහෙද නිට්ටම පැත්තේ ගියාම දර ඉස්සරහා ඉන්නවනේ දැන් ඩ්‍රින්ක් කියලා ඒ රංජන් නේද මේ මොකද ඉට්ස් කියලා දිනවා මාර්ලේ උඹේ වගේනේ ස්ටේජ් එකෙන් බහලා යන තත්ත්වයක් ඒක තමයි මට ලැබුණ ලොකුම ඒක හැබැයි ඒ වගේම මේක අනිත් පැත්තේ ඒකෙන් ලැබුණු පන්නරය ඒකට මුණ දුන්නා කියන්නේ මම ඊට පස්සේ ඔයා කියන්නේ ඒකට සාපේක්ෂව මොකද කරන්න ඕනේ මුදිත ඉසි මොනවද කරන්න ඕනේ
තමු නිරෝගී කියලා පෙන්වන්න ඕනේ. ඊට පස්සේ ජිම් වලට කියලා යකඩ කන්න ගත්තා. අම්මා උස්සනවා දාගෙන. නෝඩ බලනෝ. මේක අපේ පිබුරෙක් වගේ මූඩු කොයි දේ. තන්නි කර බොරුවන්නේ පත්‍රෙදි මේ බලනෝ මේ මිගේ හැටි අහෝ. උ මාස්කඩයක් වගේ නේ කියලා සත්තර. එංග හදාගත්. අර කහදාගත්. එකට වෙනම මේකක් කරගෙන එක්සයිස් ෂෙඩියුල් එක වෙනස් කරා හරියට නිින්දක් අරගෙන ව්‍යායාම් කරගෙන කැම් බීම මෙහා කරගෙන පුළුවන් තරම් ලස්සනට අඳින්න පළඳින්න ලස්සනට ඉන්න කැස්සක් හෙම්බිරිසාවක් තදින්න ඉන්න ඒ කියන්නේ උගව මේ රීඩ්ස් ෆයිට් එක ඒතකොට කිඹුමක් කරින්න බෑ ඒද يعني මාර අමාරුවෙන් හෙන්න ෆිට් පුරක් වගේ ඉන්න සයිකලා බලද්දි ඒක හැබැයි ඒක හෙන මෙහෙන කාලාන්තරයක් යන උත්තරයක් වුණා. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා මම ඇහුවාම ඇයි එහෙම? ඒක ඉදි වායක තරහට ඒ කාලේ විහිළුවට දැම්මා කිව්වා. ඒ වගේ තමයි ඒක ජනමාධ්‍ය කෙනෙක්. ඉතින් මම හිතන්නේ ඒක තමයි මුදිත කිව්වාගේ මට ආපු ලොකු මේක. ඊට පස්සේ ආපු බටාව මේ මම යම් ආගමික නියෝජිතයෝ කරපු වැරදි වැඩක් ගැන කිව්වයි කියලා මට ප්‍රහාරයක් ආවා රාජ්‍ය සේවකයෝ මයික් වෙනුවෙන් ස්ට්‍රයික් කරනවා ඊට පස්සේ මන්තිවරු කොකේන් ගහනවා කියලා මම කිව්වයි කියලා ඒක ඔප්පු කරන්න කියලා මම ඒවා ආවා ඒ වගේ ওই වගේ තිවසේ අභියෝගවල හොරවන ඒ අභියෝගවල ඊට පස්සේ මට නිකන් ඊට පස්සේ ඉසි මුදිත මට මේ සුමානක් ඇද්දි අභියෝගයක් මොහල් ලෙඩක් නැති වුණොත් මට නිකන් මට අප්සෙට් වගේ අපේ ජයග්‍රහණ ඔයාලා වගේම මෙයාලා හින්දානේ කමෙන් රටට රටින් ලොකුට ඔබ යකින් කිරුළු පැලඳි මංචි රසලව රාජ කිරුළ ලයිෆ් බොයි ෂැම්පු ලොකු බෝතලෙන් වැඩි ඉතිරියක් මොන හරි තියනවද දන්නේ ඒ කියන්නේ මම හිත නිකන් ටිකක් දිගු නිහඬියාවක් තියද්දි අඩේ මං ඔන් පොපියුලර්ද මට කිසිම කී දැන් තියෙන නිකන් සිතාසියක් නැති වුණාම ඔව් දැන් ගෙදර කෙනෙක් ඇවිල්ලා මේ කාර්ය මණ්ඩලෙ කෙනෙක් මේ ටිකේ සිතාසිය මූ සම නැහැ නඩුවක් නැහැනේ අයියෝ ඒක තමයි නඩුවක් නැද්ද කියලා එහෙම එකක් දැන් දැන් ඒ තත්ත්වයට ඇවිල්ලා ඒ කියන්නේ අභියෝගෝට මූණ දීලම ඒක දැන් මේක පත්‍යං වෙලා ඇඟට ඕන වෙලා ඉතින් මේ දැන් පාර්ලිමේන්තු එකේ හරි මොකක් හරි ගෝලියක් ඇදෙන කතාව නොකිව්වොත් මේ ඒකේ පාර්ලිමේන්තු එකේ අය තහන වෙයි. නෑ නෑ දැන් අහන මොකද මේ ටිකේ සද්දයක් නැත්තේ? මම මොකද සද්ද කරන්නේ? නෑ ඒක උඩ ගිහින් තනවා නිකන් මොකක් හරි. අසනීපයත්. හොඳයි. දැන් සිනමාව ගත්තත් දේශපාලනය ගත්තත් සමාජයෙන්ම කතා කරලා ඉඳන්නේ. සිනමාව ගත්තත් දේශපාලනය ගත්තත් මේ වගේ බොහොම තරංකාරී බවක් තියෙනවානේ. එතකොට මේ තරංකාරී බවත් එක සමහර වෙලාවට යම් මොහොතක වෙන්න පුළුවන් යම් සිද්ධියක වෙන්න පුළුවන් අපිට හිතට එකඟ නැති කතා අපිට කියන්න වෙන්න පුළුවන් ජයග්‍රහණය තකා. මට ඔබකින් අහන්න හිතන දැන් ස්වභාව ධර්මයට පටහැනි දෙයක් අපි කරොත් ඒකෙන් විපාක ලැබෙනවා. එහෙම නැත්නම් මේ රිටර්න් එක ලැබෙනවා කියන දේ ඔබ විශ්වාස කරනවද? ඔය කියන්නේ ਦਿੱත්ත ධම්මවලදී කර්මය ගැන. මම තාම ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් නේ මම හැමදේම ඉගෙන ගන්නවා මං මෑතක කොළඳු කාලෝ පොන්සේකා මහත්මයාගෙන් පුරවරුකම් ලැබුවා දැනට කරනවා යුනිවර්සිටි එකේ කෝස් එකක් කරනවා යූත් ඇන් කොමියුනිටි ඩෙවලොප්මන්ට් ඩිග්‍රී එක කරනවා එතකොට මේ ඕ ලෙවල් ගැන චෝදනාවක් ආ ඕ ලෙවල් කරලා පෙන්නුවා ඒ ලෙවල් ගැන චෝදනාවක් ආ ඒ ලෙවල් කරලා පෙන්නුවා ඉතින් ඔයා කියන්නේ මේ ਦਿੱත්ත ධම් වේදිනේ කර්මය ගැන මම ස්ටඩි කරලා තියෙන විදිහට ඒක ෆ්‍රේම් එකක් ගහලා හරියට ඇකියුරේට් ඔප්පු කරන්න විද්‍යාත්මක ඩීටේල්ස් නැහැ මේ ඔය පයිතගරස්ලා සොක්‍රටිස්ලා ප්ලේටෝලා කිව්වා වගේ නමුත් සමස්තයක් වශයෙන් මම දැකලා තියෙනවා මේ වැරදි වැඩ කරපු දේශපාලඥයන්ට නම් ඒ දේ වෙනවා සමහර අයට පිළිකා වුණා සමහර අයට ඩිසේබල් වුණා මේ එක එක සමහර මන් දන්න ඒක අපහාසයකට කියනවා නෙමෙයි අනිත් අයට හැදෙන්න හින්දා මම කියන්නේ මමත් වරදක් කළොත් මං ඒකට මුහුණ දෙන්න මම බාර ගන්න මං කැමතියි මේ සමහර දේශපාලකතු තාම දුක් විඳලා ඉන්නවා ඒ වැරදි කරපු වරදක් කරෝමිනේ හැමදාම ගිල්ටි එයා හදවතින් දුක් විඳින්නේ අපි හිතනවා මාර ජොලිය ඉන්නවා බේරලා ඉන්නවා කියලා එයා හදවතින් දුක් විඳින්න අපිට පේන්නේ නැහැ හිතෙන් ගොඩක් දුක් විඳිනවා සාමාන්‍ය මිනිමරෝ මිනිස්සු මම දැකලා තියෙනවා ඒගොල්ලන්ට රැට නිින්ද යන්නේ නැහැ. කඩපැලෙන්න බොනවා ඒක අමතක වෙන්න.
ඒ වගේ දේවල් තියෙනවා. ඒගොල්ලෝ මේ මූණට පේන්න ඉන්නවා මේ 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 ආ මම කත බාර ගන්න මම ෆුල් ජොලි ඉන්නවා කියලා. එයා ගොඩක් විදුවනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඒ හින්දා ඔයා කියන දේට මම 100ට සෑහෙන ප්‍රමාණයක් එකඟයි. 90ක් වගේ එකඟයි. සෝභා ධර්මෙන් පනිෂ්මන්ට් එකක් තියෙනවා කියන එක. හොඳයි ඉතින් මේ කතාබහ තුළ අපි තව දුරටත් තවත් ඉසව් හොයාගෙන යන්නට සූදානම් ඉන්නේ. තවත් විරාමයක් ලබා ගන්නවා කොෆී ස්ටුඩියෝ තුලේ. හොඳයි විරාමෙන් පස්සේ නැවතත් ඔබ කොෆී ස්ටුඩියෝ සමගින් එකතු වෙන්නේ වැඩසටහනේ තෙවන විශේෂාංගය ඔබ දන්නවා අපේ පැමිණෙන ආරාධිතයා පිළිබඳව සමාජයේ කතාබහට ලක් වී තිබෙන කරුණු කාරණා පිළිබඳවයි මේ විනාඩි කිහිපෙදී අප විමසන්නේ. එහෙමනම් සූදානම් ෆ්ලෑෂ් සෙග්මන්ට් එක. හොඳයි රංජනය දැන් මෑත කාලේ වඩාත්ම කතාබහට ලක් වුණේ හඳපටනේ. දැන් මේ වගේ අන්තර්ගතයන් හෝ දේශපාලනික වටපිටාව හෝ ඒ දේවල් කිසිවක්ම අවශ්‍ය නැහැ අපිට දැනගන්න. ඕන එකයි එපා එකයි හැම දෙයක්ම මේකත් එක්ක එළියට ආවා. දැන් ඕන දේ ඔබ කියනවනේ මේක ඕන මිනිස්සු දැනගන්න ඕනේ කියලා. නමුත් එපා කියන දේවලුත් අහන්න ලැබුණා. එතනදී ඔබ පෞද්ගලිකව කොයිතරම් අපහසුතාවයකට පත් වුණා? ඇත්තෙන්ම මේක වැරදි දෙයක් කරන්න හිතාගෙන කරපු දෙයක්නේ මේ කියන එක මම හිතන්නේ ජනතාවත් දන්නවා මමත් දන්නවා. මුලින්ම මේක ඉතිහාසය පොඩ්ඩක් කියන්න මට අවස්ථාවක් දෙන්න. මුලින්ම මම මේ මේ දේශපාලනට එන්න ඉස්සෙල්ලා මේවා ගැන ටේප් කරන්න රෙකෝඩ් කරන්න හේතුණ හේතුව තමයි මුලින්ම අපි මම ගියා ඔය මැද පෙරදිග රටවල වලට ගිහිල්ලා මේ මේ නළුවෙක් හැටියට මියුසිකල් ෂෝ වලට ගියාම ලෙබනන් ඒ හිටියා ගොඩක් අසරණ වුණු කාන්තාවන් 400 ගාණක් සේෆ් හවුස් එකේ. එතකොට ඒ ගැට්ටිය ගැන ඇවිල්ලා කතා බහ කරලා එක මාධ්‍යයට කියන්නේ ඇද්දි තානාපති කාර්යාල වලින් කිව්වේ මේ ඔයා කවුද මේවා ගැන කතා කරනවා නළුවෙක් මේක රාජතාන්ත්‍රික ඩිප්ලොමැටික් කෙනෙක් වෙන්න ඕනේ මේක ගැන කතා ඔයා ඒ විදියට යාවොත් දෙන්න බුණ නැත්නම් තොරතුරු දෙන්න බෑ කියලා. ඒකෙම තමයි මම දේශපාලනට ආවේ. නැත්නම් මම දේශපාලනට එන්නෙම නෑ කියලා කියලා හිටියේ. ඊට පස්සේ මම මේවා රෙකෝඩ් කරලා ගෙනල්ලා දාපුවම තමයි මේ අය පිළික ස්වර්ණවාහිනියම තමයි කැඩපත කියලා ප්‍රෝග්‍රෑම් එක ඒජන්සි වලින් කරන දේවල් අපරාධ දූෂණය කළ මරපුවා වකුගඩු ගත්තේවා ඇන ගහලා මරපුවා ගෑනු ළමයි. ඉතින් මේවා ඔප්පු කරන්න ආපු ගම කිව්වේ කෝ හඬපට නැද්ද කන්වර්සේෂන් නැද්ද වීඩියෝ නැද්ද. ඉතින් මම රතු කුරුස කණ්ඩායමක් එකතු වෙලා අන්ඩර්ග්‍රවුන්ඩ් ජේලර් මේ මේ ජේල් වලට ගිහිල්ලා වීඩියෝ කරගෙන ඇවිල්ලා කරා. ඒකට ලොකු ප්‍රතිචාරයක් ආවා. මොකද ලංකාවේ බොහෝ අය මේ කියලා මේ නෑ කියනවා. ඊට පස්සේ ඒජන්සි වලින් එක දිගට තර්ජනාත්මක කෝල් ආවා. ඉෂිනාගේ කියන්නේ කිව්වා ඔබ මේවා නවත්තන්න මරන් මරනෝඹ කියපෝ මර රිසාන නාෆික්ගේ බෙල්ල කපලා මැරුව නංගිය ගැන දුව ගැන කතා කරන්න කිව්වා. ඊට පස්සේ මම මේක මිරිහාන පොලිසියට ගිහලා කම්ප්ලේන් කරපුවා කිව්වා කෝල් ආපු වෙලාව වැඩන්නේ අපිට නම්බරේ වැඩන්නේ මරණ තර්ජනය කරපු කන්වර්සේෂන් එක තියෙනවා. හොඳයි කරගෙන මම කොහොමද අහන්න ඕනේ අහන්න මරණ තර්ජනයක්ද කරන්නේ මේක මිනිහාන පොලිසියට දෙනවා මොකද කියන්නේ. එතකොට අරුන් බීලා කුණාරප කියලා මිනිහාන පොලිසියට දීලා කියලා කුණාරප කියනවා ඕයිසී කෙනෙක්ව ගේ කියලා කියනවා මම රෙකෝඩ් කරගෙන ආයලා දාම ඕයිසීට මල පැන්නා ඒකට පැන්නලා තියෙනවා දවස් 14 කෙලින් අනේ සර් බීලා හිටිය කියලා ෂේප් වුණාට හරියන්නේ නැහැ ඕයිසීට බැලුවා මේක නැගලා ගියා වැඩි මම මේවා තියාගෙන තමයි කිව්වේ මාළඟ පෞද්ගලික බුද්ධියශයක් තියෙනවා බය නැතුව මාළඟ හැබැයි එකකවත් මුදිත ඉසි අරපාරෙන් මට ලක්ෂ 10ක් තියන්න මෙතන වැලි ටික කපන්න මෙන්න කළු ගල් ටික කපන්න මෙතන බොරළු ටික අදින්න අරයාගේ මේ ටෙන්ඩර් එකේ මේ ගන්න මේක එකක්වත් නැහැ සේරම තියෙන්නේ අපේ ආණ්ඩුවේ ඉන්න සමහර ඇමතිවරු මේ වගේ දූෂණ කරනවා ඒගොල්ලන් ඇතුළට දාන්න කියනවා එකකවත් මට චෝදනා නැහැ කාවත් කුඩෙක්ව මිනිමරුවෙක්ව බේරන්න කියලා කුඩංග මිනිවරුම වගේ දාන්න මැඩම් ඇතුළට කියලා තියෙන්නේ ගොඩක් ඒ හැම එකෙම තියෙන හැම ඉතින් මම අපහසුතාවයට පත් වුනේ නැහැ හැබැයි මේක හරහා හිරියා මේ මේ කවුද ඔය මේ කැෂුවල්ටිස් අර ගොඩක් මේක හරහා මට මම මට අම්මා තාත්තා නැති මැස්මොරයිස්ඩ් මම මට ඉතින් මට ආයේ නැති වෙන්න දෙකුත් නැහැ ඇති වෙන්න දෙකුත් නැහැ මම පෘථිවියට ආ සංචාරකෙක් කියලා මං ගැන හිතන් ඉන්නේ මම ඕසෝ සංවාද කියවල මම කියන්නේ මේ අපි සංචාරයකට පොඩි ට්‍රිප් එකක් ආපු කට්ටිය
මට මේකේ දාලා යන්න අල්ල ගන්න ඉඩක් නැහැ. ගෙවල් දොරවල් යාන වාහන වයිෆ් දරුවෝ මුකුත් නැති හින්දා මට මේක දරා ගන්න පුළුවන්. නමුත් පෞල් ජීවිත ගත කරන ඉතාම හොඳ මහතුරු නෝන්ලා ඉන්න දරුවෝ ඉන්න රජයේ සේවකයන්ට හිරේ යන්න උනා මේක. ඒකට මට ලොකු කරගාටුවක් තියෙනවා. නමුත් ඒ ඇයටත් අර මේ ඉෂිනගේ කිව්වා වගේ මේක බලන් ඉන්න ජනතාධිකරණය කියන්නේ නැතිං සුභා ධර්මයේ ඒ ඉහළ විශ්ව නීතියක් තියෙනවා. ඒකෙදි දන්නවා ඒ සියලු දෙනා දන්නවා මේ ඔපරේෂන් එකට මේ කුඩඟ මිනිමරුවන් හිරේ යවන්න සටනට දැනුවත් තෝරන දැනුවත්ව දායකුණ කට්ටියක් තමයි ඔය අද දුක් විඳින්නේ. එයාට කවදා හරි හොදක් වෙයි. එහින්ද මම මගේ අපහසුතාවය මම ආයිරේයිද එළියටයිද වෙඩි කයිද මරුංක මටත් පුළුවන් දෙන දේ කාලා වෙන දේක් බලන් ඉන්න. මේ මේ මොකටද මේ ලෙඩ දාගන්නේ? ඔය දැන් මම හැප්පෙන මිනිස්සු අන්තිම බලවත් අයනේ. කුඩුකාරයෝ, ඒජන්සිකාරයෝ, මැරයෝ, එතනෝල් කාරයෝ, දේශපාලඥයෝ. සාමාන්‍ය ක්‍රමේ මොකද්ද? මේ අයට ජැක්කයක් ගාලා අනේ සර් කියලා සීරම ටික මේ මේ බෙනිෆිට්ස් ලබා ගන්න එකනේ. මම ගියේ අනිත් පැත්තට. ඒ කියන්නේ උඩුගම්බල අපීනුවේ. ඉතින් ඔබ කියනවා වගේ මට දරා ගන්න පුළුවන් මේක. නමුත් බොහෝ අයට ජොබ් නැති වුණා. බොහෝ අයට නිදි නැති රට රැවල් නැති වුණා. බොහෝ අයට පෞල් ජීවිතවල ප්‍රශ්න නැති වුණා. ඒ අයගේ මම නැවත නැවත සමාව ඉල්ලනවා. බොහොම පැහැදිලිව. නමුත් මේ රෙකෝඩින් දැම්මේ ඇත්තටම හොරු අල්ලන්න කියන එක මගේ හිත දන්නව මට කාගෙන් චරිසාතික ඕනේ නැහැ. මම කියන දේ මේකයි. ඔයා කිව්වා වගේ එහෙමනම් මම මට වාසිය විතරක් දානවානේ. මට කෙලිවණි වහංගලා වාසිය විතරක් කියව දානවා. මම බොහොම කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. දැන් ඔය පටිගත කිරීම වලට ඔබට යම් තෝරා ගැනීමක් කරන්න තිබුණා නේද? හැම දුරකට නැමතුමක්ම පටිගත කරන්න නැතුව. ඒක හොඳ කතාවක්. ඒක හොඳ මගෙන් කොමිසයක් ඉල්ලුවා මෙච්චරයි මගේ බොරු කියන්න එපා. ඒක යාට කියන්න හිතන වෙලාවක් එනවා. ඊට පස්සේ හැන්දෑවේ අනේ මල්ලි මම පොඩි වැඩ පස්සේ කතා කරන්න කියලා හැන්දෑවේ කතා කරනවා නේද? මිනිහ කිද මේක මෙයා රෙකෝඩ් කරලා දෙමු මට කියලා දැන් මම මල්ලි මොකද්ද ඔයා කියන්න කි? නෑ 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 මොකුත් නෑ. දැන් ඊවා කියන්න කිව්වට මේ මේ නෑ මම මට දැන් ඒ මූඩ් වෙනස් වෙලා. නැත්තම් අර පාර්ශවයෙන් බලපෑමක් ඇවිල්ලා. ඒ හින්දා කවුරු හරි කතා කරලා ඔත්තුවක් දෙන්න යනව නේද? ඒජන්සියක් ගැන කුඩු ගැන එතනෝල් ගැන අපරාධයක් ගැන කොමිසයක් කියලා ඒ මූඩ් එකත් ඒ ටෝන් එකේ එන මූඩ් එකත් මට යම් අවස්ථාවක එක නෝන කෙනෙක් කතා කළා. එයා කිව්වා මට මේක කියන්න ඕන මේ වෙලේ. මම මේ ෆයිල් ටික අරන් දැන් එන ගමන් මාදි වලට මං කිව්වා අනේ නංගි මම මේ පොඩි වැඩකින් මට ටිකක් වෙහෙසයි. අනේ අපි හෙට හම්බෙමුද? මං ජීවිතේ කරගත් ලොකු මෝඩක අපි පවුදා කතා කළා. නෑ අයිය ඕන්නේ මං හිත වෙනස් කරගත්ත කිව්වා. අද ආවට ඒක මල්ලි ජිම් කාන එකක්. ඒක වෙලාවක් තියෙනවා ඒක. ඒ වෙලාවේ කරන්න මං එදා ඉඳලා කිසිම මොහොතක කිසිම ආයේ වරද කරන්නේ නැහැ. මිස් කරගත්තේ නැහැ කිසිම දෙයක්. ඊට පස්සේ ඒ කියන්නේ 24 stand by ඉන්න ඕනේ මේකේ. ආව කතා බහත් එක්ක වෙනස් විදිය දෙයක් අහන්න. දැන් රංජන් රාමනායක කියන රංගන ශිල්පියා ගැන කතා කරොත් අවුරුදු ගණනාවක ඉඳන් ඔබ ජනප්‍රියම කියන ධාරාවේ ඉන්න රංගන ශිල්පියෙක්. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. එතකොට ඔබගේ කාලේ ඔබගේ පරම්පරාවේ ඉන්න රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ බොහොම දැවැන්ත ගතියක් තිබ්බා. නමුත් වර්තමානයේ මම එහෙම නැහැ කියනවා නෙමෙයි. බොහොම අල්පයයි එහෙම තියෙන්නේ. මේ දැන් ඉන්න වර්තමානයේ ඉන්න තරුවල මේ තරු ගුණය කියන දේ ඔබ දකිනවාද? ඇයි මේ තරු ගුණය කියන දේත් එක්ක මේගොල්ලෝ බිහි වෙන්නේ නැත්තේ? අන්තිමට කිව්ව කතාව තමයි මේ සත්‍ය තියෙන කතාව. තරු ගුණයක බිහි වෙන්නේ නැත්තේ ඇයි කියන එක.
තරුගුණයේ කියන එක මල් නංගි ඉෂි මුදිත මල්ලි දක්ෂකම නෙමෙයි. ස්ටාර් කියන එක වෙනම දෙයක්. ගොඩාක් තරුගුණයේ තියෙන අය දක්ෂම නළු නෙමෙයි. ඒක ඒගොල්ලන්ට අපහාස කර කියන කතාව නෙමෙයි. ඕක ගාමිණී ෆොන්සේකා මහත්මිය අපේ සක්විති තුමන් ඇහුවා වට. ඒතකොට කිව්වා මේ තරුගුණයේ කියන එක මොහොනේටපත් වීම නේද? මෙයාට පුළුවන් අරයා මොහොනේ කරන්න. ස්වාභාවික බිත්තර ප්‍රෝටීන් අඩංගු සන්සිල්ක් සොෆ්ට් ඇන්ඩ් ස්මූත් ෂැම්පූ. ඒක පුදුම දෙයක්. ඒක ආදර්ශයක්. ඒක යකෝ විජේ කුමාරතුංග මහත්තයාට තිබුණා. මාල්ලි ෆොන්සේකා මහත්මියට තියෙනවා ඒක. ඒ කියන්නේ ඊට පස්සේ රුක්මනි දේවියට ගාමිණී ෆොන්සේකා මහත්තයාට. තරුගුණේ කියන්නේ එල්විස් ප්‍රෙස්ලිට මර්ලින් මොන්රෝට. මර්ලින් මොන්රෝ කියන්නේ හොඳ නිලියක් නෙමෙයි. ඒ කියන්නේ මම ඒ තුමිය ෆැලු කරනවා නෙමෙයි. ඒ කියන්නේ ඊට වඩා ඇකියුරේ ඩයලොග් කියන එක්ස්ප්‍රෙෂන් තියෙන සතර අභිනය තියෙන නිලිය ඕනතරම් හිටියද මර්ලින් මොන්රෝ තමයි මල්ලි තරුගුණේ වැඩි. මම තරුගුණේ වැඩිම නළුව කවුද ලෝකේ කියලා ඇහුවොත් ඔයා කවුද කියන්නේ තරුගුණේ වැඩිම මේ ලෝකේ බිහිවුණු නළුව කවුද? බෲස් ලී. බෲස් ලී කියන්නේ 5යි 8ක් උස චීනෙක්. කෙට්ටු හින්දෑරි. ඇමරිකාවෙත් කියනවා එල්විස් ප්‍රෙස්ලි, වාලන් බ්‍රෑන්ඩෝ, මර්ලින් මොන්රෝ, ජෝන් වේන් ඔය කට්ටිය එක්ක තිබ්බත් මේ කොට චීනෙක්. ඒ මොකද්ද දන්නේ ඒක මේ ඒක මොකද්ද බලවේගයක්ද මොකද්ද දන්නේ ෆිල්ම් පහයි කරලා තියෙන්නේ තව වෙනතුරු එක් කරේ ඌට තියෙන පොපියුලාරිටි එක නැති කරන්න බෑ කිසිම මාෂල් ආටිස් කෙනෙකුට ඌව පරදවන්න බෑ ඔව් ෆිල්ම් පහයි කරලා තියෙන්නේ ද බිග් බොස් ගේම් ඔෆ් දිස් ෆිස්ට් ඔෆ් ෆියුරි මේ මේ එන්ටර් ද ඩ්‍රැගන් මේ වගේ කීපයක් කරලා තියෙන්නේ නමුත් ඌ ෆ්‍රේම් එකට ආපුවම ඒක සමහරු කියන ඕවර් ඇක්ටින් කියලා තරුගුණේ පිරිච්ච කෙනෙක්. ඉතින් වත්මන් නලු නිලියන් ගැන මම කියන්නේ මම නම් ඒ යන් ටැලන්ට් එකට ගරු කරනවා. මම යනවා රියැලිටි ෂෝ වල. අපිට හැරෙන්න බෑ උන් එක්ක. ඒගොල්ලන්ගේ ඩෑන්සින් කැපැසිටි එක, මෙමරි එක, ඇක්ටිං, ඩයලොග්, ඒ කියන්නේ ඒ කියන්නේ පර්ෆෙක්ට් කට්ටි ඉන්නේ. ඒ කියන්නේ මම මගේ පුදුම ගරුත්වයක් ඒගොල්ලන්ට තියෙනවා. මම ඒගොල්ලන් තෝරන්න ගියාම අපි මවිත වෙනවා කොහොමද මේකට මෙච්චර ලස්සන ඩාන්ස් කරන්නේ? මේ පර්ෆෝම් කරා කියලා. තරුගුණේ කියන්නේ මෙන්න එකක්. මැජික් එකක්. මැජික් එකක්. ඒක ෂාරුක් ඛාන් කියන්නේ කිසිම මේකක් නැති මේ මේ પરම්පරාව නැති නිව් ඩිල්ලි වල ට්‍රේන් එක ආපු කොල්ලෙක් අම්මට පිළිකාව කියලා තාත්තා මැරිලා නන්නත්තර වෙලා ආපු කොල්ලෙක්. මුළු හොලිවුඩ් මේ බොලිවුඩ් මල්ලනවා. අමිතාබ් බච්චන්ට පුතාව ගේන්න බෑ යාට වඩා අයියට. අභිෂේක් බච්චන්ට තරුගුණේ නැහැ. උදේ ආදිත්‍ය චොප්‍රාට නැහැ. තාත්තා හොඳම ප්‍රොඩියුසර්, ඩිරෙක්ටර්. ගේන්න බෑ. එන්නේ ජනතාව මෝහණයට පත් වෙන්න ඕනේ යාට. එයාව දැක්කම විජේ කුමාරතුංගගේ ෆිල්ම් බලලා විජේ කුමාරතුංගට හොඳ රැට් කරන මිනිස්සු ගොඩාක් හිටියා ලංකාවේ. අවංකව තරහ වෙන්න එපා ඒක. ඒක කියනවා නෙමෙයි. වැරදි දෙයක් නැත්තම් ලංකාවේ ප්‍රොෆෙසර් කෙනෙක් හිටියා. මේ මේ එයාට තමයි PhD එක තිබුණේ ලංකාවේ රංගන. එය පිළිබඳ. වැඩිපුරම ෆිල්ම් තිබුණේ විජේ කුමාරතුංග. තරුගුණේ කියන එක ඒක ගේන්න ඕන දෙයක් මිසක් ඒක අධ්‍යයනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පුළුවන්. ඔය දැන් ඉන්න ලංකාවේ නළු නිලියන්ටත් තරුගුණය ඉහළින්ම තියෙනවා කියලා මම විශ්වාස කරනවා. හැබැයි විජේ කුමාරතුංගල මහත්තයාට ආපු ගමන් ගොඩාක් දොස් කිව්වා. ඒක ඒක නම් පට බැද්දා. නමුත් දේවත්වයට පත් වුණා. ගෞරව තත්ත්වයට පත් වුණා. ඒ වගේ පත් වෙන්න පුළුවන් මුල් ටිකේ බැනු ගන්න නෑ මං හිතන්නේ මේ ඉන්න කට්ටියගේ අනිවාර්යෙන් තරුගුණේ තියන අය ඊළිට හැබැයි කල් යනවා හොඳයි අපි තවත් විරාමයක් ලබා ගත යුතු වෙනවා වැඩසටහන තුල නැවතත් බොහොම ඉක්මනින් ඔබ මුණ ගැහෙන හොඳයි විරාමෙන් පස්සේ ඔන්න නැවතත් කොෆි ස්ටුඩියෝ එකක එකතු වෙනවා රංජනයා කොෆි එකක් බොන ගමන් තවත් පුංචි ප්‍රශ්න කිහිපයක් තියෙනවා අහන්න හොඳයි ඉතින් පිළිතුරු අපි අපේක්ෂා කරනවා මං ඇහුවොත් එහෙම සිරගත හිටපු කාලය තුළ වැඩිපුරම හිතට වද දීපු මතකෙ මොකක්ද? සිරගත වුණු කාලය තුළ වැඩිපුරම හිතට වද දුණු මතකය. එහෙම ලේක ප්‍රශ්නික අවුරුද්දක් වෙද්දී නමුදු ප්‍රශ්නයක්.
මේක එකපාර උලුට ඉන්නේ නැහැ මල්ලි. නිකන් දෙමව්පියෝ මතක් වුණාද සහෝදරියෝ මතක් වුණාද? අනේ නෑ මට මේ යාළු මිත්‍රයෝ හොඳ පොත් ටිකක් හමුණා කියවන්න. ඉතින් මේ 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 මම හැම වෙලටම හිතට දාගත්තා මේ කොහොම හරි මේකට උරුදු දෙන්න නම් ඔයාගේ මේ කරපු වැඩි හරිමයි කියලා හිතාගන්න. ඒ වගේම මේකේ ඔයා වංචාවක් කරලා නැහැ බොරුවක් කරලා නැහැ. තාම ගියක් දුරුකුත් නැහැ වාටේ හින්දා මේ මේ සල්ලි අරගෙන ප්‍රශ්නයක් නෙමෙයි මේක. මේක හොරු අල්ලන්න ගිහිල්ලා කරපු සටනේ ප්‍රතිඵලයක්. ඒ හින්දා මේක පොසිටිව් හිතන්න කියන එක ඔළුවට දාගත්තා. එහෙම වුණාම වදයක් උනේම නැහැ. මට හිතුණා මේක කවුරු හරි කරන්න ඕන. මේක කවුරු හරි එලි කරන්න ඕන කියලා මට හිතේදී මම හිතුවා එහෙනම් වදයක් උනේ නැහැ. ඒකට මුල ආරම්භ දුන්නා කියලා හිතේ. ඒක ටිකක් හැම ඊට පස්සේ ඒක තමයි මේ මම බලන්න එන අයට ලොකු කේන්තියක් ආවා. මිනිහා මාර සන්තෝෂෙන් ඉන්නවා ඇතුලේ. ඊට පස්සේ ඒගොල්ලෝ කියලා තියෙනවා පානෝ මිනිහා අපිට වඩා ජොලි ඉන්නවා ඇතුලේ කියලා ඉතින්. එතකොට අර දාපු අයටත් විශාල කේන්තියක් ගියා මෝ මේ දැන් මේ පුට මම පුළා අතල්ලේ ඉන්නවා නේ කියලා මම එළියට ආවේ තිනා වෙලා ඇතුලට ගියේ තිනා වෙලා එතන විදවන්න දෙයක් උනේ නැහැ. හොඳයි ඊළඟ ප්‍රශ්නේ කුමක් හෝ විෂයක් මුල ඉඳන් ඉගෙන ගන්න නැවත ඔබට අවස්ථාවක් ලැබුණොත් මොකක්ද ඔබ තෝරගන්න විෂය? මුල ඉඳලා ඉගෙන ගන්න. ඔව්. මුල ඉඳලා ඉගෙන ගන්න විෂයක්. ඔව්. මුල ඉඳලා ඉගෙන ගන්න විෂයක්. මාෂල්ලා 12th ව ආසාවදී ඒක හරියට කරගන්න බැරි වුණා. ඒ කියන්නේ ගියා මිසන් මාස්ටර් ගාවට ගියා ගාමින් රුකුනායක මාස්ටර් ගාවට ගියා කාරීට සියලු මාස්ටර්ස් ලගාවට ගිය ස්කූල් යන කාලේ තාමතරව මේ ෂෞලින් ටෙම්පල් වල ගිහලා ඉගෙන ගන්න ආසාවක් ඒ කියන්නේ මුලින් දායි ඒක ඒ කාලේට ගිහලා ඉගෙන ගන්න තියෙනවා උන් ෆයිට් කරන දියවල් නම් හරි ආසයි ඔබ උත්සාහ කරලා තාමත් ඉටු කරගන්න බැරි වෙච්ච මොකක් හරි කටයුත්තක් තියෙනවද ගොඩක් උත්සාහ කරලා ඒ කාලේ පිස්සුවක් තිබුණා කොහොම හරි මේ ගිහිල්ලා මේ ඔය චන්දනදත්ත මහත්තයා හම්බෙලා එයා හිටියේ හොලිවුඩ් වලනේ. ආ. එයා කිව්වා මේ ගිහිල්ලා ඇමරිකාවල ෆිල්ම් එකක් ට්‍රයි කරන්න නැහැ කියලා. ඇත්ත කියලා මම නිකන් ඇහුවා මගේ මාතිතු අම්මා. ආ. ඒක හොඳ වැඩක් කියලා මම ගිහිල්ලා මාස 6ව 3ක් හිටියේ ඇමරිකාවල ෆිල්ම් ට්‍රයි කරන්න කියලා. යන යන ඉන්ටර්වයුව ෆේල් හරි ඒ කියන්නේ මගේ අන්ති बेरी अबे अपे मे 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 इंडिया वाले बहुत आया गिल्ला अर अरफान खान नहीं लगे दिन मेरो यार चारित हम मुना अपे मे यार डीआर नाना कार हम मुना आयरंगन सेर सिंह इंडिया जॉन्स के हिटिया रविंद्र अंधनी महात्मा बड़ा चारित हम मुना मे चंद्रकांता महात्मा की फिल्म ले सह हॉलीवुड फिल्म ले मत हम मुना सन ऑफ सैंडो खान एक मूद मंकोल कार चरित अक्कर රවින්ද්‍ර මහත්තයා දැක්ක චන්ද්‍රමරත් මහත්තයා මතක් කරගෙන මාගේ උදව් වෙයි. ඒක තමයි මට මේ මේ කරගන්න බැරි වුණු සීනිය. නමුත් මට ඒක කිසිම දුකක් නැහැ. මම මේ එක්ස්ට්‍රා චරිත කර කර හිටිමිනේ මට මේ 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 වැඩිත් එක්ක. ආ චන්ද දායකයන්ගේ ඔබ දකින දුර්වලම ලක්ෂණය මොකක්ද? චන්ද දායකයන්ගේ මම දකින දුර්වලම ලක්ෂණය වටහනු ගැනීම ඒක පව් ඒගොල්ලෝ හරි මහින්සකයි ඒගොල්ලෝ හිතනවා තමුන් ඡන්ද දෙන පුද්ගලයා තමුන්ට සේවය කරයි තමුන්ගේ මුදල් ගසා නොකයි තමුන්ට හරි සේවයක් කරයි කියලා හැමදාම හිතනවා නමුත් හැමදාම අපි දූෂක දර්ශකේ අංක 4ට ඇවිල්ලා තියෙනවා 1948 ඉඳන් අපි දිනු වෙමින් පවතින රටක් කියලා හැමදාම අහනවා අපේ රට ට්‍රිලියන 10 මාරක් ණය වෙලා තියෙනවා ඒව දැන දැන අපි කියනවා උගුරේ ලේ රාවෙනුක පොළොවේ අත තියලා දිනුట్లా කෑගකා කියනවා මේ හොරු
මංකොල්ල කාරු මිනිමරු එතනෝල් කාර් මේ භයානක අපරාධ කාරයෝ කියලා හරි සර් කියලා අහන් කියලා වෙන ආය ගහනවා ඉතින් ඡන්දදායක හරි මහින්සකයි ඒගොල්ලෝ දැනුවත් විය යුතුයි බර්ටෝල් බෂුත් කියනවා අපිට දූෂිත දේශපාලකයෝ නෙමෙයි හදන්න ඕනේ දූෂිතව හිතන ජනතාවක් වෙනස් කරන්න ඕනේ කියලා ඊළඟ ප්‍රශ්නේ දේශපාලනේ ඔබට යාමට අවශ්‍ය ඉහළම අධ්‍යයන මොකක්ද ඉහළම තැන මොකක්ද මං කිව්වේ මම මගේ බලාපොරොත්තු ඉතාලම මේ පොඩි තැනක් තිබුණේ හින්දා අපි හිතමු දැන් විජේ කුමාරතුංග මහත්තයා මගේ අපේ රෝල් මොඩල් එකනේ එතුමා නගර සභාවට තැන බරුවා එතුමා නගර සභාවට පළාත් සභාවට පාර්ලිමේන්තුවට නෙමෙයි අන්තිමට එයා ඉල්ලන්න ගියේ ජනාධිපති අපේක්ෂක ඒකත් ලැබුණේ නැහැ ඉතින් මට නම් මගේ නම් ඉලක්කය තිබුණේ මුලින්ම ඡන්දදායකෙක් වීම මං ඡන්ද දැම්ම ඉස්සෙල්ලා ඊට පස්සේ පළාත් සභාවට ඉල්ලන්න තමයි ආසාව තිබුණේ එතකොට පළාත් සභා මහ ඇමතිකම හම්බුණා ඇවිල්ලා වැඩිම ඡන්දත් හම්බෙලා ඊට උ මහ ඇමති පෙරදිලා මම වැඩිම ඡන්ද හම්බුණා ඊට පස්සේ මේ පාර්ලිමේන්තුවට ආවා නියෝජ්‍ය ඇමතුණා රාජ්‍ය ඇමතුණා තණ්හාවක් නැහැ හැමදාම ගෝරි දාගෙන විනය කමිටුවට ගෙනලා මාව එළවලා තියෙන පක්ෂවලින් කවදාවත් අවනත වෙලා නැහැ මට තේරෙනවා මේක වැරදි කියලා මම හැමදාම එක්ක ගෝරි දාගෙන තියෙනවා නැත්නම් හැංගිලා තියෙනවා නැත්නම් ෆෝන් එක ඔෆ් කරලා තියෙනවා එක්ක පිටට ගිහලා තියෙනවා ඒ කියන්නේ පුළුවන් විදිහට මගේ විරෝධත්වය පාලා තියෙනවා මන්නම් කියන්නේ නායකයා වැරදි නම් කවදාවත් අවනත වෙන්නත් එපා මේ අනු ඒ ගුණගේ වැඩේ අනුමත කරන්නත් එපා කියලා මම කොහොම හරි මගේ විරෝධය පාලා මට ආසනෙ නැති වෙලා තියෙනවා සංවිධායක ධුරේ නැති වෙලා තියෙනවා හිරගත වෙන්න වෙලා තියෙනවා මොන වුණත් ඉතින් මගේ මතේ මම ඉන්නවා ඉතින් හැබැයි මම දැනට මම පෙරදිලා නැහැ දැනට මම ගත්ත තීරණ දැනට හරි කියලා තේ ඉස්සරහට පරිදි දන්නේ දැනට මම සාර්ථකයි කියලා බොහොම සෝතේ රංජනය අද දවසේදී अत्रम आराधना पिलगत्ट सह वेडसटाण प्रमीनियाट अभी कीपविटक कथाकुट महासुला वक्योदागा कमलमतवसाने अदस उदाऊण भौम स्तूतिनाथ सर अभी वेडसटाण तदास्यकुकर्ला सी भूम सतोषाई कीपोता कथाकर मंगन्नासा गिटी मोद प्रोग्राम टीक बेलुव इतम सुंदर काल किसीम बोरिंग अन्े थिंग मोदी इशिटाई සෝපතන මම හිතනවා මේ ප්‍රෝග්‍රෑම් එකේ නැගලයි කියලා ඒක ඉතින් කාගෙත් බලාපොරොත්තු අනිවාර්යෙන්ම බොහොම ස්තුතියි එහෙමනම් නැවත සැරයක් අපේ ආරාධනාව පිළිගත්තාට සහ වැඩසටහන පැමිණියාට එහෙමනම් හිතවතුනේ අපි අද දවසට කෝෆී ස්ටුඩියෝ තුලින් සමුගෙන යන සූදානම් වෙන්නේ ලැබෙන සතියත් ලංකාවේ කලා ශාස්ත්‍රයේ දේශපාලන ශාස්ත්‍රයේ ව්‍යාපාරික ශාස්ත්‍රයේ හිනිබෙත්තරම පැමිණි පුද්ගල චරිතයක් සමගින් තොරතුරු හුවමාරු කරගන්නට සූදානම් එතෙක් ප්‍රාර්ථනා කරනවා සුවදායි සතියක්